රනිල් වික්‍රමසිංහගේ බිඳ වැටිච්ච ප්‍රතිරූපය ඉදිරි මැතිවරණය වෙනුවෙන් ගොඩනැගීමේ ව්‍යාපෘති ආරම්භ කළා තියෙනවා. එක පැත්තකින් අපි දකිනවා ප්‍රජා පොලිස් කමිටු හැටියට තියෙන සිවිල් ජනතාවත් එක්ක එකතු වෙලා කටයුතු කරන පොලිසිය නිලධාරීන්ගේ කමිටු දැන් මැතිවරණ ක්‍රියාවලිය සඳහා දේශපාලනය කිරීමේ අරමුණින් එකතු කරමින් ඉන්නවා. ඒ සඳහා ඒ අවශ්‍ය කරන පොලිසිය නිලධාරීන්ට සහන ලබා දෙන්න තියෙන අරමුදල්, ආණ්ඩුවේ අරමුදල් අද ප්‍රජා පොලිස් රැස්වීම, දේශපාලනික රැස්වීම බවට පත් කරන්න යොදා ගනිමින් තියෙනවා. ඒ වගේම විදේශ රැකියා නියුක්ති අමාත්‍යංශය, ඒ අමාත්‍යංශයේ චක්‍රලේකම ගහලා අද වෙනකොට විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් සම්බන්ධ කරගෙන ආණ්ඩුවේ කටයුතු හැටියට පෙන්වමින් දිස්ත්‍රික්ක ගණනාවකම මැතිවරණ ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කළා තියෙනවා. ඒවට රජයේ නිලධාරීන් පාවිච්චි කරනවා. විදේශගත වෙච්ච ශ්‍රමිකයින්ගෙන් ලැබෙන අරමුදල්, රජයේ මුදල් පාවිච්චි කරලා තියෙනවා. ඒ වයේදී අපිට පේනවා විෂයපතෙන් එහා ගිහිල්ලා ඉතා බරපතල විදියට ඒ රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් මුල්‍ය නාස්තියක් සිද්ධ කරමින් තියෙනවා. අනිත් පැත්තෙන් අපි දන්නවා 2023 අවුරුද්දේ ජනාධිපති වැයශීෂයේ මුදල් වෙන්කර ප්‍රමාණය රුපියල් මිලියන 6607ක්, ඒ වගේම මේ දින 120ක කාලෙකට මිලියන 8750ක් අතිරේක වැය ශීර්ෂයක් වෙන් කරා. ඒ වගේම අතිරේක ඇස්තමේන්තු වෙන් කරා. මේ විශාල ධනස්කන්ධය වෙන් කරලා තියෙන්නේ අපේ රටේ ජනතාවට බෙහෙත් ටිකක් ගන්න විදියක් නැතුව, දරුවන්ට අධ්‍යාපනය දෙන්න විදියක් නැතුව, රටේ බඩගින්නේ තුන් වේල කන්න ජනතාවට බැරුව තියෙන යථාර්ථයක් යටතේ අද ජනාධිපතිවරයා ජනාධිපතිවරයාගේ බලතල පාවිච්චි කරලා ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කළ තියෙනවා දැනටමත්.